සුබ දවසක් ඔබ සියලු දෙනාට අදත් සුපුරුදු පරිදි අමරණ මෙඩ්සර්ව්ස් විශේෂ වෛද්‍ය විද්‍යා channel එකේ අද කතා කරන මාතෘකාව තමයි මේ ගුදමාර්ගයේ ආශ්‍රිත ගැටලුවක් සම්බන්ධව. අපි දන්නවා ගුදමාර්ගය කිව්වහම ගොඩාක් ප්‍රශ්න ඇති වෙන තැනක්. ඉතින් ගොඩක් අය දන්නේ මේ අර්සස් අමාරුව කියන එක. ගොඩක් අය අර්සස් ගැන තමයි කතා කරන්නේ. ගුදමාර්ගයේ ආශ්‍රිත මොන හරි වුණොත් හිතන්නේ අර්සස් කියලා. ඉතින් ගුදමාර්ගයේ ආශ්‍රිත වැඩිපුරම අපි දකින්න දෙයක් තමයි මේ ලේ යන්න පුළුවන්. බැසිකලි ගියාම ලේ යන්න පුළුවන්. එහෙම නැත්නම් ගුදමාර්ගයෙන් එළියට ගෙඩි ගෙඩි වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් ওই දෙක ආවොත් හුඟක් අය හිතනවා මේ තියෙන්නේ අර්සස් සමාරුව කියලා ඒ සම්බන්ධව ප්‍රතිකාර ගන්න උත්සාහ කරනවා. ඉතින් අපි දැකලා තියෙනවා ගුදමාර්ගයේ ආශ්‍රිත ප්‍රශ්න තිබ්බොත් හරියට ඒක රෝග විනිශ්චයට එන්න ඕනේ. මොකද ගුදමාර්ගයේ ආශ්‍රිතව පිළිකා වර්ගයේ එන්න පුළුවන්. මොකද සමහර වෙලාවට හුඟක් අය මේ අර්සස් කියලා හිතාගෙන ඉන්නේවා විමර්ශනය කරලා බැලුවොත් අපිට පේනවා පිළිකා තත්ත්වයන් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් උදමාර්ගාසන ගැටලුවක් තිබොත් එකපාරක් හරි බලන්න ඕනේ. බලලා කියන විදිහට ඒ වැඩකටයුතු සිද්ධ කරන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕන කාරණයක්. උදමාර්ගයේ ආශ්‍රිතව ඇති වෙන මේ අර්සස් කියන රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා කලින් අපේ වීඩියෝ එකක. ඔබලන්ට ඒක බලන්න පුළුවන්. මම අද කතා කරන්නේ ආශ්‍රිතව තියෙන තවත් එක්තරා ප්‍රධාන රෝග තත්ත්වයක් සම්බන්ධව. එම රෝග තත්ත්වය මොකක්ද? ඒකට කියන්නේ ఏనల్ ఫిషర్ එකක් කියලා. ఏనల్ ఫిషర్ අපි බලමු මේ රෝග తత్వය මොකක්ද කියලා විස්තරාත්මකව. අපි දන්නවා මේ ගුදමාර්ගයේ කෙළවර අපි කියන්නේ ගුදය කියලා. එතනින් තමයි එළියට ඕපන් වෙන්නේ, මල පිට වෙන්නේ. ඉතින් මේ ගුදය ආශ්‍රිතව මේ පහළ කොටසට වෙන්න, මේ ගුදමාර්ගයේ පහළ කොටසට වෙන්න තියෙන ශ්‍රේෂ්මල පටලය ඇතුළේ තියෙන අපි කියන මියුකෝසාය කියලා. ඒ ශ්‍රේෂ්මල පටලේ යම්කිසි ඉරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉරීමක්. අන්න ඕකට තමයි ఏనల్ ఫిషర్ එකක් කියලා කියන්නේ. දැන් මේ ඉරීමක් ඇතුළේ ශ්‍රේෂ්මල පටලේ සිද්ධ වෙනකොට මේක සමහරට එළියට පේන්නත් හැමත දක්වා එන්න පුළුවන්. පිටතට එන්න පුළුවන්. අපි ගුදමාර්ගයේ පරික්ෂා කළොත් අපිට පේන ගුදමාර්ගයේ එළිය පැත්තට සමහර විට ඉර වගේ මේක තියෙනවා ఏనల్ ఫిషర్ එක. සමහර වෙලාවට මේ ගුදමාර්ගයේ මේක ඇතුළට මාංශපේශි දක්වා යන්නත් පුළුවන්. දැන් ගුදමාර්ගයේ වටේ ප්‍රධාන කොටසක් තියෙනවා අපි කියන වැල්බ් එක. ගුදමාර්ගයේ වැල්බ් එකක් තියෙනවා. මේක ඇකිලිලා තියෙන, තද වෙලා තියෙන. මේක ඇරෙනකොට විතරයි මල පිට වෙන්නේ. ඉතින් ගුදමාර්ගයේ වැල්බ් එක මාංශපේශි වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒක කන්ට්‍රෝල් වෙන්නේ ස්නායු මගින්. එතකොට අපි වැසිකිලි යන්න ඕන වුණාම මේක ඉහිල් වෙනවා. ඉහිල් වුණාම තමයි යන්න පුළුවන්. සාමාන්‍යයෙන් තද වෙලා තමයි මේක තියෙන්නේ, ඇකිලිලා තියෙන්නේ. එතකොට සමහර විට මේ මාංශපේශිය දක්වා, මේ ගුදමාර්ගයේ වැල්බ් එක දක්වා සමහර විට මේ ඉරීම යන්න පුළුවන්. සමහරට ටිකක් ඇතුළට ගියොත් අන්න එතකොට රෝගී තත්ත්වේ බරපතල තත්ත්වයකට යනවා. මේ ఏనల్ ఫిషర్ කියන රෝගී තත්ත්වය. මේ රෝගී තත්ත්වය ඕනම වයසක කෙනෙකුට එන්න පුළුවන්. හැබැයි වැඩිපුර දකින්නේ දරුවන්ගේ, එහෙම නැත්නම් මේ තරුණ වියේ ඉඳලා මැදි වියට එළඹෙනකොට අන්න වැඩිපුර දකින්න පුළුවන්. වයසක උදවියෙකෙත් දකින්න පුළුවන්. වැඩිපුර දකින්නේ උඩා ළමයින් සහ මැදි වියට එළඹෙන තරුණ අයගේ. ඉතින් මේකේ රෝග ලක්ෂණ බැලුවොත් වැඩිපුරම අපිට දකින්න පුළුවන් රෝග ලක්ෂණේ තමයි වේදනාව. මේ ටොයිලට් යන්න හදනකොට වේදනාව ඇති වෙනවා. යන්න හදනකොට ඉතින් සමහර අය මේක තියෙන අය බේසිකලි යන්න බයයි. යනකොටත් බය හිතෙනවා. මොකද අර ගුදමාර්ගය ඇදෙනවනේ මේ මල නිසා. අන්න ඇදලා ස්ට්‍රෙච් වෙනකොට මේක පෑරෙනවා වගේ වෙනවා. අන්න එතකොට අධික වේදනාවක් ඇති වෙනවා. එතකොට මේ වේදනාව මල පහ පිටකලාට පස්සෙත් පෑ ගන්නක් තියෙනවා. ඒක තමයි මේක ප්‍රධාන ලක්ෂණය. මල පහ පිටකලාට පස්සේ වේදනාව සැහෙන වෙලාවක් පවතිනවා. ඒ වගේම ලේ පිට වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අර්සස් රෝගේ තරම්ම පිට වෙන්නේ නැහැ. නමුත් රුධිරයේ පිටවීමක් සිද්ධ වෙන්න පුළුවන් එම තැනි. ඒ වගේම තමයි අපි නිරීක්ෂණය කළොත් මේ පීවැසින් බැලුවොත් සමහර විට මේ ඉරිච්ච මේ පාර සමහර විට අර පිටත සමේ අපිට දකින්න පුළුවන් ගුදමාර්ගයේ ආශ්‍රිතව. ඒ වගේම සමහර වෙලාවට අර අර්සස් රෝගේ සමහර විට ගැටිත්තක්
ගෙඩියක් වගේ දෙයක් දකින්නත් පුළුවන් සමහර අවස්ථාවලදී. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රෝග ලක්ෂණ ඇති වෙන්නේ බොහෝ දුරට. මේ ගොඩක් අය කියන්නේ මේ වේදනාව හරි අපහසුයි කියලා. මේ මොකක් හරි ඉඳෙනවා වගේ කියලා. වෙස්සිකිලියත් මේ වේදනාව ගැන තමයි ගොඩක් අය කතා කරන්නේ. ඉතින් මෙම තත්ත්වය ඇති වෙන හේතු බැලුවොත් අපිට හේතු වශයෙන් දක්වන්න පුළුවන් කරුණු ගණනාවක් එකක් තමයි මේ බඩවේලීම නිරන්තරයෙන් බඩවේලීම තියෙන උදවිය බැලුවොත් මේ බඩවේලීම තිබ්බොත් අපි දන්නවා මල කැටි ගහනවා පහළ තියෙනකොට මොකද බුද මාර්ගයේ පහළ කොටසේ තියෙනකොට ජලය අවශෝෂණය වෙනවා මේ මලවල තියෙන එතකොට එන්න එන්න කැටි ගහනවා බඩවේලීමක් තියෙනවා නම් අන්න ස්ටුල් ෆෝම් වෙනවා කියලා අපි කියන්නේ එන්න එන්න මල ප්‍රමාණය විශාල වෙනවා. එතකොට බේසිකලි යනකොට ඒ වටේ තියෙන ගොඩ මාර්ගයේ උනට වැඩි ස්ට්‍රෙච් වීමක් ඇදීමකට ලක් වෙලා අන්න ඉරෙන්න පුළුවන්. ඉතින් පවතින බඩවේලීම මෙම රෝගී තත්ත්වය එන්න පුළුවන් ප්‍රධාන හේතුවක්. ඉතින් ඒ වගේම තවත් හේතුවක් තමයි මේ බඩ බුරුලට යන එක. අපි කියනවා ඩයරියා එකක්. අපි තෝ උනට වැඩි මේ ඩයරියා එකක් තදින් තිබ්බොත් බඩ බුරුලට යන රෝගී තත්ත්වයක් ආවොත් අන්න එතකොටත් මෙම තත්ත්වය එන්න පුළුවන්. ඒකත් එක හේතුවක් බඩවේලීමම පමණක් නොවේ. එතකොට ඒ වගේම තමයි දැන් ගර්භණී මවක් දරුවා ලැබුණාට පස්සේ අන්න එතකොටත් මෙම තත්ත්වය එන්න පුළුවන් වැඩිපුර දරුවා ලැබුණාට පස්සේ. ඉතින් ඒ වගේම තමයි සමහර උදවිය ඉන්නවා මේ වැසිකිලි ගියාම ඕනට වැඩිය මේ තටමනෝ එවතිස්සෙම ඕනට ප්‍රෙෂර් එකක් දානවා කිසිම ස්ට්‍රේන් කරනවා කියලා. ඕනට වැඩිය තැටමීමක් සිද්ධ කළොත් සමහරවල් මේ බඩ වේලලත් නැහැ. සමහර අය පුරුද්දක් විදිහට එහෙම කරන අය ඉන්නවා. බඩ වේලුනහම කොහොමද තැටමීම සිද්ධ කරනෝනේ. දැන් සමහර අය ඉන්නවා වැසිකිලිය ගොඩක් වෙලා ඉන්නවා. මේ ඒක නිකන් පුරුද්දකට ගිහිල්ලා වගේ. ඉන්න ගමන් ওই තැටමීමක් දිගටම සිද්ධ කළොත් අන්න එතකොට මෙම තත්ත්වය එන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් ප්‍රධාන හේතුවක් තියෙනවා මෙම තත්ත්වය එන බුද මාර්ගය ආශ්‍රිත කරන ලිංගික කටයුතු. අපි කියනවා ඒනල් ඉන්ටර්කෝස්. එහෙම නැත්නම් ඒනල් සෙක්ස් දිසා එන්න පුළුවන්. ඇනල් ඉන්ටර්කෝස් එකකදී ගොඩක් දුරට ශිෂ්ණය ඇතුළු කරන්නත් පුළුවන්. වෙනත් වෙනත් සමහර විට ලිංගික උපකරණත් ඇතුළු කරන්න පුළුවන්. එතකොට අන්න එතෙන්දිත් මේක ඕ ස්ට්‍රෙච් වෙලා සමහර විට ඇනල් ෆිෂර් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් හේතු කීපයක් මට සඳහන් කරන්න පුළුවන්. හැබැයි සුලභව දකින්නේ නොවේ. මේ HIV ආසාදන තත්ත්වය AIDS තත්ත්වය දිහුත් අන්න එතකොටත් වෙන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඒ වගේම බඩවැල ආශ්‍රිතව ඇති වෙන සමහර රෝගාබාධ දිනවා. අපි කියනවා ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීසස් කියලා. ඒකට උදාහරණයක් විදිහට මම කියනවා මේ ක්‍රෝන්ස් ඩිසීස් කියලා එකක් තියෙනවා. ක්‍රෝන්ස් ඩිසීස් එකේදී ඔන්න ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කලාතුරකින් මේ සිෆිලිස් කියන සමාජ රෝගී තත්ත්වය නිසා ලිංගාසි රෝගය නිසා ඒකේ එක්තරා අවධියක් තියෙනවා. එතකොටත් මේ බඩවැල් වල තුවාල ඇති වෙන්න පුළුවන්. ඇනල් ෆිෂර් එකක් එන්න පුළුවන්. ඒ වගේම සමහර විට මේ ටියුබකියුලෝසිස් අපි කියන මේ TB ෂය රෝගය නිසා බඩවැල් වල ඇති වෙන ෂය රෝගය සමහර අයට අනේ එතකොට එන්නත් පුළුවන්. ඒ වගේම මේ ගුද මාර්ගයේ ආශ්‍රිතව ඇති වෙන පිළිකා වර්ග නිසා මම මුලින්ම සඳහන් කළා පිළිකා මේ තත්ත්වයෙන් එන්න පුළුවන් කියලා. අනේ ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් සමහර විට ඇනල් ෆිෂර් එකක් එන්න පුළුවන්. ඉතින් ඕවා තමයි දක්වන්න තියෙන හේතු මේ ඇනල් ෆිෂර් එකක් එන්න. ඒ ඇරුණාම තවත් අපිට දක්වන්න පුළුවන් සමහර උදවිය ඉන්නවා ඔය කියන එක ලක්ෂණයක්වත් නැහැ. නමුත් මේ උද මාර්ගයේ තියෙන වෑල්ව් එකේ මේ ටයිට්නස් ගතිය වැඩි. අපි කියනවා ඒක ටෝන් එක වැඩි වෙලා. අන්න එතකොටත් මේ තදවීම වැඩි නිසා මල පහ යනකොට මේක ඇදීමකට ලක් වෙනවා. එතකොට ඇනල් ෆිෂර් එන්න පුළුවන්. එතකොට ලොකු හේතුවක් නැහැ. නමුත් ස්වභාවයෙන්ම යාගේ ඒ ගුද මාර්ගයේ වැල්ව් එක තද වැඩි. අන්න එතකොට එන්නත් පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඉතින් අපි දන්නවා රෝගයක් එන්න පුළුවන් අවදානම් සාධක කියලා තියෙනවා. ඉතින් වැඩි අවදානමක් තියෙන්නේ දරු ප්‍රසූතියෙන් පස්සේ. එහෙම නැත්නම් අර බඩවැල් වල තියෙන රෝගී තත්ත්වයක් මත සඳහන් කළා ක්‍රෝන්ස් ඩිසීස්. අන්න ඒ වගේ තත්ත්වවලදී එහෙම නැත්නම් දරුවන්ගේ එහෙම නැත්නම් ඔය සමහර නිදන්ගත ආබාධ වලින් පෙළෙන එනම් වල ඉන්න අපි කියනවා මේ එක්තැන් වෙලා ඉන්න උදවිය. අන්න ඒ වගේ උදවියටත් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බඩවේලීම ඇති වෙලා ඇනල් ෆිෂර් එකක් එන්න පුළුවන්. එතකොට මෙම තත්ත්වයේදී ඉතින් මේකේ එන සංකූලතා තමයි මෙම තත්ත්වය ආවොත් සමහරුන්ගේ මේක වරින් වර ඇති වෙන්න පුළුවන්. හොඳ වෙනවා ආයෙත් එනවා. ඉතින් ඒක කරදරයක්. එතකොට අපි කියනවා මේ රිකරන්සස් එන්න පුළුවන්. වරින් වර ඇති වෙන්න පුළුවන්.
ඒක එක්තරා තත්ත්වයක්. සමහර අය ඉන්නෝ මේක හොඳ වෙන්නේ නැහැ. අපි කියනෝ මේ නිදන්ගත තත්ත්වයටපත් වෙනවා. මේක දිගටම තියෙනවා. ඒකට අපි කියනෝ මේ ලෙඩේ ක්‍රොනික් වෙලා කියලා. අපි කියනෝ ක්‍රොනික් ඉල්නස් එකක් බවට පත් වෙනවා. ක්‍රොනික් ඒනල් ෆිෂර් කියලා තමයි එතකොට කියන්නේ. එහෙම නැත්තම් මම මුලින් සඳහන් කරපු විදිහට මේක මාංශ පේශි දක්වා ගිහිල්ලා තිබුණොත් වැල්ව් එක දක්වා ගිහිල්ලා තිබුණොත් අන්න හොඳ වෙන්න ගොඩාක් කල් යනවා. එතකොට මේ රෝගී තත්ත්වය කල් අල්ලනවා. රෝගියාට අපහසුතාවය වැඩි වෙනවා. ඒ වැල්ව් එක දක්වා මේ ඉරීම ශේෂ්මල පටලෙන් ඔබට ගිහිල්ලා තිබුණොත් තමයි එම තත්ත්වය සිද්ධ වෙන්නේ. කවුරුත් දන්නවා මේ බඩවැල් ආශ්‍රිත විස බීජ තියෙනවා. කොහොමද මලවල විස බීජ තියෙනවා. එතකොට මල හැමතිස්සම ගෑවෙනවා. මෙම තත්ත්වය ඇති වුණාම ඒ තුවාලේ වගේ එකේ. එතකොට කොහොමත් හොඳ වීම පරක්කු වෙනවා මෙම තැඹල මේ වගේ ඒවා ආපුවට පස්සේ. ඉතින් මෙම තත්ත්වය අඳුරගන්නේ කොහොමද හරියටම? දැන් මේ තියෙන එනල් ෆිෂර් එකක්ද කියලා අඳුරගන්නේ කොහොමද? ඉතින් මේක අඳුරගන්න නම් සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ. ඉතින් සුසුකම් කියලා කියන්නේ උඟා දුරටම මේක පෙන්වන්න වෙන්නේ බඩවැල් ආශ්‍රිතව සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙකුට. සමහර දැන් ශල්‍ය වෛද්‍යරු ඉන්නවා මේ ජෙනරල් සර්ජන්ස්ලා. එතකොට ඔපරේෂන් සම්බන්ධව හැම එකම වගේ බලන අය. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් එක එක පද්ධති වලට වෙනස් මේ වෙනම ට්‍රේන් වෙච්ච සර්ජන්ස්ලා ඉන්නවා. ඉතින් සමහර සර්ජන්ස්ලා කරන්නේ බඩවැල් ආශ්‍රිතව පමණයි. සමහර අය කරන්නේ ලේනහර සම්බන්ධව පමණයි. ඒ වගේ ඉතින් ඔපරේෂන් සම්බන්ධව වෙනත් සර්ජන්ස්ලා ඉන්නවා. ඒ පද්ධති සම්බන්ධ ස්පෙෂලිස්ට්ලා. ඉතින් බඩවැල් සම්බන්ධ සර්ජන් කෙනෙකුට තමයි පෙන්වන්න ඕනේ. නමුත් ජෙනරල් සර්ජන් කෙනෙකුට උනත් පෙන්වන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. ඉස්සර කාලේ ඉතින් හැම එකටම හිටිය ජෙනරල් සර්ජන් තමයි. ඔය දැන් අද කාලේ වෙන වෙනම පද්ධති වලට වෙනම සර්ජන්ස්ලා හිටියට. ඉතින් කොහොම වුණත් මේ සර්ජන් කෙනෙක්ට පෙන්වුවට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඉස්සෙල්ලා ඇහින් බලනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට ගුදමාර්ගය ආශ්‍රිතව යම් කිසි දෙයක් තියෙනවනම් ඇහෙන් පේනවා. ඊට පස්සේ අතුල පරීක්ෂා කරන්න ඕනේ. අතුල පරීක්ෂා කරන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි බොහෝ දුරටම සර්ජන් මහත්තයෝට පෙන්වුවට පස්සේ එයා කරන්නේ මේ ගුදමාර්ගයේ ඇඟිල්ලක් දාලා අපි කියන PR පරීක්ෂණ, per rectal examination. PR එකක් කරලා බලනවා. PR එක කිරීමේ වැදගත්කම තමයි මේ ගුදමාර්ගය ආශ්‍රිතව මොන හරි ගෙඩි වර්ග අතට අහුවෙන්න තියෙනවද, පිළිකාවක් වුණත් තියෙනවද කියලා අපිට අතට අල්ලගන්න පුළුවන් සමහර වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් පුරස්ත ග්‍රන්ථි එදිමිලාද, ඒ වගේ හොයන්න පුළුවන්. එතකොට එතනින් එහාට යනවනම් ගොඩක් වෙලාවට කරන්න වෙන්නේ අපි එන්ඩොස්කොපික් පරීක්ෂණ. ගුදමාර්ගය පරීක්ෂා කරන්න පුළුවන්, ගුදමාර්ගය ඔබට පරීක්ෂා කරන්න පුළුවන්. අපි කියනවා මේ සිග්මොයිඩ් කොලොන් එක කියලා කොටසක් තියෙනවා මේ මහා බඩවැලේ පහළ කොටස. ඒ වගේම මහා බඩවැලම පරීක්ෂා කරන්න පුළුවන්. ඉතින් එතෙන්දි කරන්නේ මේ එන්ඩොස්කොපික් පරීක්ෂණ. කැමරාවක් දාලා බලනවා යටින් බටයක් දාලා. ඉතින් ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ගුදමාර්ගය විතරක් බලනවා අපි කියනවා එනොස්කොපික් පරීක්ෂණ. ඊට එහා බලනවා නම් අපිට අපි කියනවා මේ සිග්මොයිඩ් කොලොන් එක කියන කොටස බලන්න පුළුවන්. බඩවැලේ මහා බඩවැලේ පහළ කොටස. ඒකට කියනවා සිග්මොයිඩොස්කොපික් එක්සමිනේෂන් කියලා. ඒක එහෙම බලන්නත් පුළුවන්. සම්පූර්ණ බඩවැලම මහා බඩවැලම පරීක්ෂා කරන්න පුළුවන්. ඒකට කියන්නේ කොලොනොස්කොපි. ඉතින් ඔය විදිහට පරීක්ෂා කරන්න පුළුවන් කැමරාවක් දාලා. ඒකෙනුත් ගොඩක් දේවල් බලන්න පුළුවන්. අත වශයෙන්ම බඩවැල ඇතුළේ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඇහැටම පේනවා. එතනින් එහාට යනවනම් සමහර විට අපිට වෙනත් සැක සහිත රෝගී තත්ත්ව තියෙනවනම් විශේෂයෙන්ම මේ කැන්සර් එකක් වගේ එහෙම සැක සහිත නම් තවදුරටත් බලනවනම් MRI ස්කෑන් කියන පරීක්ෂණේ කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පරීක්ෂණ රාශියක් තියෙනවා කරන්න පුළුවන්. ඒ වගේම තවත් මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂණයක් කරන්න පුළුවන්. හැබැයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකේදී මෙතෙන්දි තියෙන වැදගත්කම අඩුයි. නමුත් බඩෙන් බලන්න පුළුවන් බඩවල උඩින් වෙනත් ප්‍රශ්න තියෙනවද කියලා. බඩවැල වල පිටින් බඩ ඇතුලේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙන් බඩවැල ඇතුළේ නිරීක්ෂණය කරන්න බෑ අත වශයෙන්. මේකට තියෙන්නේ ඉන්ඩොස්කොපික් පරීක්ෂණ. නමුත් යම් මට්ටමකට වැදගත්කමක් තියෙනවා. ඉතින් ප්‍රතිකාර වශයෙන් දක්වනවා නම් ප්‍රතිකාර ක්‍රම කීපයක්ම තියෙනවා. සමහර ප්‍රතිකාර තියෙනවා අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන්. සමහර ඒවා ටිකක් වෛද්‍යවරේ කරහ කරගන්න ඕනේ. සමහර විට ශල්‍ය වෛද්‍යවරේ කරහ කරගන්න ඕනේ. තමන්ටම කරගන්න පුළුවන් ඒවා තමයි බඩ වේලීම අඩු කරගන්න ඕනේ. බඩ වේලෙන්න හේතුවක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාරයක් ගන්න ඕනේ. අපි දන්නවා ගොඩාක් උදවිය මේ බඩ වේලවන ආහාර ගන්නවා නිරන්තරයෙන්ම. මේ කෝපි, එහෙම නැත්නම් මෝල්ටඩ් මිල්ක් වගේ දේවල් නිරන්තරයෙන් පාවිච්චි කරන අය ඉන්නවා. එතකොට ඒක තමන් ඩයට් එක හදාගත්තාම ඩයට් එකේ තියෙන කෙඳි ප්‍රමාණය වැඩි කරගෙන අර
වැරදි ආහාරමේ වැලකුණාම බඩවැලීම අඩු කරගන්න පුළුවන්. රෝගයක් නිසා බඩවැලෙනවනේ ඒකට ප්‍රතිකාර කරගන්න ඕනේ. එතකොට ඒකත් කරන ගමන් එනල් ෆිෂ් එකක් ඇවිල්ලා තියෙනවනේ හැමතිස්සෙම මේ බඩ බුරුල් වෙන ඖෂධයක් පාවිච්චි කරන්න ඕන ටික කාලයක් මේක හොඳ වෙනකන් එහෙම කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් සුළු වශයෙන්ම කරන්න පුළුවන් එකක් තමයි ගෙදර කරදරයක් නැතුව කරගන්න පුළුවන් අපි කියන සිට්ස් බාත් මේ කුද මාර්ග ආසන ප්‍රශ්නවලදී සිට්ස් බාත් කියලා එකක් තියෙනවා ඒ කියන්නේ ලොකු බේසමක් ගන්නවා මේ කුද මාර්ගයේ තියලා වාඩි වෙන්න පුළුවන් අරගෙන ඒකට මේ පිරිසිදු ජලය දාලා මේ ලුණු ප්‍රමාණයක් දිය කරන ටිකක් සැරටම නෙමෙයි යම් මට්ටමකට දිය කරලා අන්න ඒකේ පස්ස තියාගෙන ඉන්න ඕනේ අන්න එතකොටත් ගොඩක් දුරට සහනයක් ලැබෙනවා මේ වගේ ප්‍රශ්නවලදී. ඒ වගේම තවත් එකක් තියෙනවා යම් යම් ජෙලි වර්ග ආලේපණය කරන්න පුළුවන් ගුද මාර්ගය ඇතුළට දාන්නත් පුළුවන් ඒක වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්න ඕනේ. එහෙම කළාම ගොඩක් දුරට සහනයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම වේදනාව අඩු කරන ජෙලි වර්ග තියෙනවා මේ නිර්වින්දනයක් කරන ස්ථානීය නිර්වින්දනයක් කරන අන්න ඒවා දැම්මහමත් සහනයක් එනවා. ඒ වගේම අර දැන් තුවාලය ෆිෂර් එක හොඳ වෙන්න ඒ දෙන ප්‍රතිකාර වෛද්‍යරු දෙන ප්‍රතිකාර කරගෙන යන්න ඕනේ. ඉතින් තවත් අවස්ථා තියෙනවා මේක නිදන්ගත වෙලා නම් එතන ගැටිත්තක් ඇවිල්ලා නම් මේක නිකන් මස් දැල්ලා වගේ තියෙනවා නම් අන්න එතකොට ශල්‍ය වෛද්‍යරේ කරහ තමයි ප්‍රතිකාර කරන්න වෙන්නේ. අනවශ්‍ය කොටස් අයින් කරලා ශල්‍යකර්මයෙන් මගින් එතන හදන්න ඕනේ. එහෙමත් පුළුවන් කරන්න. එතකොට ඒක ශල්‍යකර්මයකට ගිහිල්ලා කරගන්න ඕන දෙයක්. එතෙන්දී කතාව දිගයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එනල් ෆිෂර් කියන රෝගී තත්ත්වය අඳුරගන්නේ එකට හේතු එතකොට ඒ වගේම මොනවද ප්‍රතිකාර කියන එක. එතකොට දැන් ඔයාලට පැහැදිලි මේක අර්සස් සමාරුවට වැඩිය සම්පූර්ණ වෙනස් කතාවක් මෙතන තියෙන්නේ. නමුත් සමහර එනල් ෆිෂර් තියෙන හිතන් ඉන්නේ අර්සස් කියලා. ඉතින් ওই ටික වෙන් කරගන්න ඕනේ. හරි විදිහට පරීක්ෂා කරලා ඒක සුසුක්කම් තියෙන වෛද්‍යවරයෙක් කරා තමයි වෙන්න ඕනේ. ඉතින් අදත් මම සමගන්නවා මාතර මෙඩ්සර්ව්ස් විශේෂ වෛද්‍ය channel එකේ. අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.